ඔයා මේ එකතු වෙලා ඉන්නේ දැප්ප සයින්ස් YouTube channel එකත් එක්ක. අද අපි සාකච්ඡා කරන්නේ 10 ශ්‍රේණියේ 13 වෙනි පාඩම. ශ්‍රී ලංකේය විදු දැනුම පරිවහනය කරන දහස් සංඛ්‍යාත ගුරු බෞතුන් අතරින් ලක්ෂ සංඛ්‍යාත දුවා දරුවන්ගේ ආකර්ෂණයට පාත්‍ර වූ විද්‍යා ගුරුවරයා ඔබේ නිවසට සපමිණෙන වගයි. තම අසහාය දැනුම දැයේ දූපුතුනට විසරණය කරනවස් තැප්ප සයන්ස් YouTube channel එක ආරම්භ කළ එතුමා ඉතා කෙටි කාල වකවානුවක් තුළ YouTube සයිබවකාශයේ විද්‍යා channel අතරින් අංක 1ට විස්ථාපනය වීමට තරම් සමත් විය. කාලෝ අයන්තේ මේ ඔබට කාලයයි. දුරකාල ප්‍රස්ථාර අතරින් ඌණන අනූණන විභාජනයෙන් පරමාණු අණු මවුල ඇවකාඩෝ නියත පසක් කර නිව්ටන්ගේ නියමයන්ට අනුගතව සෛල පටක අවයව පද්ධති අතරින් මස්තිස්කයේ පතුලටම කාවදන ඔන්ලයින් විද්‍යා පන්තිය ඇරඹුණා. දැන්ම ලියපදිංචි වන්න. අමතන්න 071253 200 දුරකථන අංකයට. මේ ලෝකයේ ජීවයක් පවතින සියලුම වස්තුන් අපි හඳුන්වනවා ජීවීන් විදිහට. දැනට වසර බිලියන 3.5කට පමණ පෙර සිදුවන්නට ඇතැයි සැලකෙන පෘථුවේ මත ජීවයේ සම්භවය මුලින් සරල ඒකසෛලිකයාගේ ඉඳලා අද මේ පවතින සංකීර්ණ බහුසෛලිකයා දක්වා පරිණාමය වුණා කියලා තමයි කියන්නේ. වර්තමානයේ වන විට පෘථුවේ මත ජීවි විශේෂ බිලියන 30ක පමණ විශාල විවිධත්වයක් පවතිනවා කියන එක ඔයා දැනගන්න ඕන. ඉතින් මේ මිලියන 30ක් ඉතර වෙන ජීවි විශේෂ සංඛ්‍යාව අධ්‍යයනය කරන්න එහෙම නැත්නම් නොයෙකුත් කටයුතු සඳහා යොදා ගන්න අපි මේ ජීවීන් වර්ගීකරණය කරන්න ඕන. එහෙනම් අපි සූදානම් වෙන්නේ මේසා අති විශාල ජීවි විශේෂ සංඛ්‍යාව වර්ගීකරණයකට ලක් කරන්න. ඉතින් මේ ජීවීන්ගේ විවිධ ගති ලක්ෂණ පදනම් කරගෙන ඒ වගේම පොදු ගති ලක්ෂණ වලට අනුව ඔවුන් කාණ්ඩ වලට බෙදා දක්වන එක තමයි මේ පාඩම තුලින් අපි ප්‍රධාන වශයෙන්ම සිද්ධ කරන්න යන්නේ. එහෙනම් වීඩියෝව අවසාන වනතුරු රැඳිලා ඉන්න. හරි ලස්සන, හරි අපූරු දේවල් මේ ජීවීන් ගැන අපිට ඉගෙන ගන්න පුළුවන් වෙයි මේ පාඩම තුලින්. මුලින්ම අපි බලමු ජීවීන් වර්ගීකරණයේ තියෙන වැදගත්කම මොකක්ද කියලා. ඇයි අපි ජීවීන් වර්ගීකරණය කරන්නේ? මෙන්න මේ හේතු හතර උදෙසා අපි ජීවීන් වර්ගීකරණය කරනවා. පළවෙනි එක තමයි ජීවීන් පිළිබඳ පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා ජීවීන් වර්ගීකරණය කරාම. ඒ වගේම වෙනස් ජීවීන් කාණ්ඩ අතර සම්බන්ධතාවය අනාවරණය කරගන්න අපිට පුළුවන් වෙනවා ජීවීන් වර්ගීකරණය තුළින්. දැන් උදාහරණයක් විදියට පක්ෂීන් සහ ශීරපායින් අතර තියෙන සම්බන්ධතාවය අපිට වර්ගීකරණය තුළින් අනාවරණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මිනිසාට ආර්ථිකමය වැදගත්කමක් ඇති ජීවීන් හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජීවී ලෝකයේ මිනිසාට ආර්ථිකමය අතින් වැදගත් වන ජීවීන් කවුද කියන එක මේ ජීවීන් වර්ගීකරණය තුළින් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව නම් කරන ලද ජීවියෙකුගේ සුවිශේෂී අනන්‍යතාවය අපිට ජීවි වර්ගීකරණය තුළින් හඳුනා ගන්න පුළුවන්. යම්කිසි ජීවියෙක් නම් කරාම ඌගේ තියෙන අනන්‍යතාවය ඌ අනෙකුත් ජීවීන්ගෙන් වෙන් වෙන්නේ කොහොමද කියන එක අපිට මෙන්න මේ ජීවි වර්ගීකරණය තුළින් අනාවරණය කරගන්න පුළුවන්. අපිට පුළුවන් ජීවීන් වර්ගීකරණය කරන්න ආකාර දෙකකට. පළවෙනි එක තමයි කෘතිම වර්ගීකරණය. දෙවෙනි එක තමයි ස්වාභාවික වර්ගීකරණය. මුලින්ම මම ඔයාට කියලා දෙන්නම් කෘතිම වර්ගීකරණය කියන්නේ මොකක්ද කියන එක. මේ ජීවීන්ගේ බාහිර ලක්ෂණ හා වාසස්ථාන වගේ දේවල් සලකා බලමින් සිද්ධ කරන වර්ගීකරණය තමයි කෘතිම වර්ගීකරණය කියලා කියන්නේ. ඒගොල්ලන්ට පාද තියෙනවද, එහෙම නැත්නම් වරල් තියෙනවද, අන්න ඒ වගේ බාහිර ලක්ෂණ අපි සලකා බලනවා. ඒ වගේම මේගොල්ලන් ඉන්න තැන, ඒගොල්ලන් ජලයේද ඉන්නේ, ඒගොල්ලන් ගොඩබිමේද ඉන්නේ, ඒගොල්ලන් වායු පරිසරයේද ඉන්නේ, මෙන්න මේ වගේ ලක්ෂණ පදනම් කරගෙන අපි ජීවීන් වර්ගීකරණයක් කරනවා නම් අපි ඒකට කියනවා කෘතිම වර්ගීකරණයක් කරා කියලා. දැන් මේක මම උදාහරණයකින් ඔයාලට පැහැදිලි කරලා දෙන්න. දැන් අපිට පුළුවන් මේ ශාක කෘතිම වර්ගීකරණයකට ලක් කරන්න විසිතුරු ශාක, ඖෂධීය ශාක සහ විෂ සහිත ශාක වශයෙන්.
ඉතින් මේ ශාකවල පවතින ලක්ෂණයක් පදනම් කරගෙන මෙන්න අපි කෘතිම වර්ගීකරණයක් සිද්ධ කරා. ඊළඟට අපිට පුළුවන් වුණනම් සතුන් වර්ගීකරණයක් සිද්ධ කරන්න කෘතිම වර්ගීකරණයේ යටතේ පියාපත් සහිත සතුන් පියාපත් රහිත සතුන් ලෙස. ඉතින් ඔයාලට තේරෙන්න ඕන මේ කෘතිම වර්ගීකරණය ඒ තරම් සුදුසු වර්ගීකරණයක් නොවන බව. දැන් ඔයා පොඩ්ඩක් හිතලා බලන්න වවුලයි මදුරුවයි සමනලයයි ගිරවයි පියාපත් සහිත සතුන් පැත්තේ ඉන්නවා. හැබැයි ඔයා තේරුම් ගන්න මේ තුන් දෙනාගේ වෙනස් ලක්ෂණ අති විශාල ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් මේ කෘතිම වර්ගීකරණය ඒ තරම් සුදුසු වර්ගීකරණයක් නෙවෙයි ජීවීන් වර්ගීකරණය සඳහා. ඊළඟ වර්ගීකරණය තමයි ස්වාභාවික වර්ගීකරණය. දැන් මේක ටිකක් කෘතිම වර්ගීකරණයට වඩා උසස් වර්ගීකරණයක්. දැන් මෙහිදී සලකා බලන්නේ ජීවීන්ගේ පරිණාමික බන්ධුතාවය. ඒ කියන්නේ එක එක ජීවීන් පරිණාමය වෙනකොට මේ ජීවීන් අතර තියෙන සම්බන්ධතාවය අපි මේ ස්වාභාවික වර්ගීකරණයේදී සලකා බලනවා. එහෙනම් තේරුම් ගන්නවා ඔයා ජීවීන්ගේ පරිණාමික බන්ධුතා නිරූපණය වන ආකාරයට ඔවුන් වර්ග කරනවා නම් අපි ඒකට කියනවා ස්වාභාවික වර්ගීකරණයක් කියලා. මෙහිදී බන්ධුතා කියලා කියන්නේ සම්බන්ධතා. එක් එක් ජීවීන් අතර මේ පරිණාමයේ ඇති කරගන්නා සම්බන්ධතා නිරූපණය වන ආකාරයට අපි ඔවුන් වර්ග කරනවා නම් අපි කියනවා ඒකට ස්වාභාවික වර්ගීකරණයක් සිද්ධ කරා කියලා. දැන් මේ ස්වාභාවික වර්ගීකරණයේදී යොදා ගන්නා නිර්ණායක කීපයක් තියෙනවා. දැන් මේ තියෙන්නේ නිර්ණායක රූප විද්‍යාත්මක ලක්ෂණ, කායික විද්‍යාත්මක ලක්ෂණ, සෛල විද්‍යාත්මක ලක්ෂණ, අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ. මෙන්න මේ ලක්ෂණ සලකා බලනවා අපි ස්වාභාවික වර්ගීකරණයකදී. එහෙනම් හොඳින් තේරුම් ගන්න, ඉතා හොඳ වර්ගීකරණයක් තමයි ස්වාභාවික වර්ගීකරණය කියලා කියන්නේ. එහිදී මෙන්න මේ වගේ නිර්ණායක අපි පදනම් කරගන්නවා වර්ගීකරණය සිද්ධ කරන්න. මේ ස්වාභාවික වර්ගීකරණයේ ප්‍රධාන ලක්ෂණ දෙකක් දක්නට ලැබෙනවා. දැන් මොනවාද මේ ලක්ෂණ? එකම විශේෂයේ ජීවීන් අතර ස්වාභාවික බන්ධුතා පිළිබඳ පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. එක් එක් ජීවි විශේෂවල ඔවුන් අතර පවතින සම්බන්ධතා පිළිබඳ මේ වර්ගීකරණයේදී එහෙනම් පැහැදිලි වෙනවා. ඊළඟ එක තමයි වෙනස් ජීවීන් අතර පරිණාමික බන්ධුතා පිළිබඳවද පැහැදිලි කරනවා. දැන් උදාහරණයක් විදිහට මිනිසා සහ පක්ෂීන් අතර මොන වගේ සම්බන්ධතාවයක්ද තියෙන්නේ කියන එක ඉතා මනාව මේ ස්වාභාවික වර්ගීකරණයේදී පැහැදිලි වෙනවා. ඊළඟට අපි සූදානම් වෙන්නේ මේ ලෝකයේ ඉන්න ජීවි විශේෂ වර්ගීකරණයකට ලක් කරන්න. ඉතා හොඳ විද්‍යාත්මක වර්ගීකරණයක් ඉදිරිපත් කරපු පුද්ගලයෙක් තමයි මේ ඉන්නේ. මෙයාගේ නම තමයි කාල් වූස්. ඉතින් මේ කාල් වූස් විසින් අධිරාජධානි තුනකට මේ ජීවීන් වර්ගීකරණයක් සිද්ධ කරා. දැන් මේ තියෙන්නේ කාල් වූස්ගේ අධිරාජධානි තුන. එහෙම නැත්නම් එයා වර්ගීකරණය සඳහා යොදාගත්ත අධිරාජධානි තුන. මොනවාද මේ අධිරාජධානි? ආකියා අධිරාජධානිය, බැක්ටීරියා අධිරාජධානිය, යුකැරියා අධිරාජධානිය. මෙන්න මේ අධිරාජධානි තුනට මේ ලෝකයේ ඉන්න ජීවීන් කාල් වූස් විසින් බෙදා වෙන් කරවුවා. එහෙනම් අපි මුලින්ම සාකච්ඡා කරමු ආකියා අධිරාජධානිය සම්බන්ධව. දැන් මේ තියෙන්නේ ආකියා අධිරාජධානියට අයත් ජීවීන් සතු ලක්ෂණ. දැන් මේ ජීවීන් ප්‍රඥාෂ්ටිකයි. ප්‍රඥාෂ්ටිකයි කියලා කියන්නේ සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් නැහැ කියන එක. සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් නැහැ කියන්නේ න්‍යෂ්ටිය න්‍යෂ්ටික පටලයකින් ආවරණය වෙලා නැහැ කියන එක. එහෙනම් තේරුම් ගන්න මේ ආකියා අධිරාජධානියේ ඉන්න ජීවීන් ප්‍රඥාෂ්ටික වෙනවා. අනිත් විශේෂ කාරණේ තමයි මේගොල්ලන් ජීවත් වෙන්නේ ආන්තික පරිසරවල, එක්ස්ට්‍රීම් එන්වයරන්මන්ට් වල. ඒකේ අදහස තමයි අපිට හිතන්නවත් බැරි උණුදිය උල්පත්වල, එහෙම නැත්නම් කාන්තාර පරිසරවල, ලවණ අධික පරිසරවල මෙන්න මේගොල්ලන් ජීවත් වෙනවා. ඒ නිසා අපි කියනවා මවුන් ජීවත් වෙන්නේ ආන්තික පරිසරවල කියලා. අනිත් විශේෂ කාරණේ තමයි මේ ප්‍රතිජීවක මගින්, ඒ කියන්නේ මේ ඇන්ටිබයොටික්ස් වලින් මේගොල්ලන්ව විනාශ කරන්න බෑ. මේකත් විශේෂ කාරණයක් වෙනවා. ඉතින් මේ ආකියා අධිරාජධානියට අයිති වෙන්නේ සුත්‍ර ජීවි ආකාර දෙකක්. එකක් තමයි හැලොපිලිස්, අනිත් එක තමයි මෙතනොජීනියස්. එහෙනම් හොඳට තේරුම් ගන්න ආකියා අධිරාජධානියට සත්ව කාණ්ඩ, එහෙම නැත්නම් ජීවි කාණ්ඩ දෙකක් අයිති වෙනවා. එකක් තමයි හැලොපිලිස්, අනිත් එක තමයි මෙතනොජීනියස්. ඊළඟට අපි සාකච්ඡා කරමු බැක්ටීරියා අධිරාජධානිය සම්බන්ධව. දැන් මේ බැක්ටීරියා අධිරාජධානියට අයිති ජීවීන් ප්‍රඥාෂ්ටික වෙනවා. එනනම් ඉස්සෙල්ලත් කිව්වා ඔයාට ප්‍රඥාෂ්ටිකයි කියලා කියන්නේ න්‍යෂ්ටිය න්‍යෂ්ටික පටලයකින් ආවරණය වෙලා නැහැ. එහෙම නැත්නම් සංවිධානයේ නොවූ න්‍යෂ්ටියක් සතු
ජීවීන්. එහෙනම් බැක්ටීරියා අධිරාජධානියට අයිති ජීවීනොත් ප්‍රඥාෂ්ටිකයි කියනක ඔයා මතක තියාගන්න ඕන. ඊට අමතරව මේගොල්ලන් නම් අපිට පුළුවන් ප්‍රතිජීවක මගින් විනාශ කරලා දාන්න. ඒ කියන්නේ බැක්ටීරියා අධිරාජධානියට අයිති ජීවීන් අපිට අවශ්‍ය නම් ප්‍රතිජීවක එහෙම නැත්නම් මේ ඇන්ටිබයොටික්ස් මගින් විනාශ කරන්න පුළුවන්. ඉතින් මේ බැක්ටීරියා අධිරාජධානියට අයිති ජීවීන්ගෙන් සමහර කට්ටියක් ඇතැම් විට අපිට ව්‍යාධි ජනකයන් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මොවුන් ව්‍යාධි ජනක, ඒ කියන්නේ අපිට මේ ලෙඩ හදන අවස්ථා බොහෝ විට තියෙනවා කියන එක ඔයා මතක තියාගන්න ඕන. ඊළඟ කාරණේ තමයි පුළුල් පරිසර තත්ත්ව යටතේ මේගොල්ලන්ට ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මොවුන්ට ජලය තුල, ගොඩබිම තුල, ජීවී දේහ මත, ජීවී දේහ තුල වගේ විශාල පරිසර තත්ත්ව විනාශකම් යටතේ ජීවත් වීමේ හැකියාවක් තියෙනවා කියන එක ඔයා මතක තියාගන්න ඕන. දැන් මේ බැක්ටීරියා අධිරාජධානියට අයිති ජීවී කාණ්ඩ දෙකක් තියෙනවා. දැන් බැක්ටීරියා අධිරාජධානිය කියලා නමේම තියෙනවා එක ජීවී කාණ්ඩයක්. ඔවුන් තමයි බැක්ටීරියාවන්. ඉතින් මේ බැක්ටීරියාවන්ට අමතරව තවත් ජීවී කාණ්ඩයක් ඉන්නවා, එහෙම නැත්නම් අයත් වෙනවා මේ බැක්ටීරියා අධිරාජධානියට. ඔවුන් තමයි සයනොබැක්ටීරියා. ඉතින් මේ සයනොබැක්ටීරියා කියන කට්ටියට අපි සිංහලෙන් කියන්නේ නිල හරිත ඇල්ගී කියන එක. එනම් ඔයා තේරුම් ගන්න බැක්ටීරියා අධිරාජධානියට ජීවී කාණ්ඩ දෙකක් අයිති වෙනවා. එකක් බැක්ටීරියා, අනිත් එක සයනොබැක්ටීරියා හෙවත් නිල හරිත ඇල්ගී. මුලින්ම අපි සාකච්ඡා කරමු බැක්ටීරියාවන් සම්බන්ධව. ඉතින් ඔයා බැක්ටීරියාවන් සම්බන්ධව ගොඩක් දේවල් අහලා තියෙනවා. ඉතින් අපි තව ටිකක් ඉගෙන ගමු ඔවුන් සම්බන්ධව. එහෙනම් බැක්ටීරියාව ප්‍රඥාෂ්ටිකයි, ඒ වගේම මොවුන් අන්වීක්ෂීයයි, ඒ වගේම මොවුන් ඒකසෛලිකයන් වෙනවා. ඒ කියන්නේ මොවුන්ගේ දේහයේ පවතින්නේ එක සෛලයයි. සියලුම ජීවක්‍රියා සිද්ධ කරගන්නේ මේ තනි සෛලය තුල. ඉතින් බැක්ටීරියාව විවිධ හැඩ ඉන්නවා. දැන් ඔයාලට මේ රූපසටහන් වලත් පේනවා ගෝලාකාරය ඉන්නවා, දණ්ඩාකාරය ඉන්නවා. විවිධ හැඩවලට අයිති බැක්ටීරියාවන් ඉන්නවා. ඉතින් මේකත් ඔයා මතක තියාගන්න ඕන. ඉතින් බොහෝමයක් බැක්ටීරියාවන් විෂම පෝෂීන් වෙනවා. ඒ කියන්නේ කවුරු හරි හදපු ආහාරයක් මත මෙයා යැපෙනවා කියන එක. ඊට අමතරව මේගොල්ලන්ගේ ප්‍රජනනය ගැන පොඩ්ඩක් අපි සාකච්ඡා කරොත්, ඉතා සරල ප්‍රජනන ක්‍රමයක් මේගොල්ලන්ට තියෙන්නේ. ඉතින් මේ ප්‍රජනන ක්‍රමය අපිට හඳුන්වා දෙන්න පුළුවන් ද්විඛණ්ඩනය කියලා. ඒකේ අදහස තමයි තනි බැක්ටීරියාවෙක් දෙකට කැඩිලා අලුත් බැක්ටීරියාවන් දෙදෙනෙකු වශයෙන් වර්ධනය වෙනවා කියන එක. එහෙනම් මෙන්න මේ ලක්ෂණ අපිට පෙන්වා දෙන්න පුළුවන් බැක්ටීරියාවන් සතු ලක්ෂණ වශයෙන්. දැන් අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු බැක්ටීරියාවන්ගේ ප්‍රයෝජන සම්බන්ධව. ඉතින් පළවෙනි එක තමයි මේ බැක්ටීරියාවෝ මිනිසාට වගේම අනෙකුත් ජීවීන්ටද රෝග ඇති කරනවා. දැන් උදාහරණ විදියට ෂය රෝගය, නියුමෝනියාව, කොලරාව, පිටගැස්ම, ලාඳුරු වගේ රෝග හදන්නේ බැක්ටීරියාවන් විසින්. ඊළඟ මේගොල්ලන්ගෙන් තියෙන ලොකුම කරදරේ තමයි ආහාර නරක් කරන එක. ඉතින් අපිට මේක ලොකුවටම බලපානවා අපේ ආහාර ගොඩක් නරක් කරන්නේ මෙන්න මේ බැක්ටීරියාවන් විසින්. ඊළඟට මේගොල්ලන් අපි විවිධ කර්මාන්ත සඳහා යොදා ගන්නවා. දැන් උදාහරණ විදියට කිරි ආහාර කර්මාන්තය, ඒ කියන්නේ මුදවාපු කිරි, යෝගට්, චීස් වගේ නිෂ්පාදන සිද්ධ කරනකොට මේගොල්ලන් අපි යොදා ගන්නවා. ඊට අමතරව මේ කෙඳි ආශ්‍රිත කර්මාන්ත, පොල් එලි හා හනපත්‍ර වලින් ලබා ගන්නා කෙඳි ලබා ගැනීම හා සම්පදම් කිරීමේදී මේගොල්ලන්ව යොදා ගන්නවා කියන එක ඔයා මතක තියාගන්න ඕන. ඊට අමතරව මේගොල්ලන්ගෙන් පරිසරයට තියෙන විශාල ප්‍රයෝජනයක් තමයි මේ වායුගෝලීය නයිට්‍රජන් තිර කරන එක. දැන් ඔයා තේරුම් ගන්න මොකද්ද මේ වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම කියන්නේ කියන එක. පුතේ මෙහෙම එකක් තියෙනවා. මොකක්ද? සාමාන්‍යයෙන් 5% අතර සාමාන්‍ය වාතයේ පවතිනවා. මේ වාතයේ නයිට්‍රජන් වායුව අන්තර්ගත වෙනවා. හැබැයි ශාක මුල්වලට මේ නයිට්‍රජන් වායුව ඍජුවම අවශෝෂණය කරගන්න, එහෙම නැත්නම් උරා ගන්න බෑ. ඒ නයිට්‍රජන් වායුව නයිට්‍රේට් බවට පත් වුණොත් තමයි ශාක වලට උරා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ සමහර බැක්ටීරියාවන් පසේ ස්වාධීනව වාසය කරමින් 5% අතර තියෙන නයිට්‍රජන් වායුව නයිට්‍රේට් බවට පත් කරලා දෙනවා. ඉතින් ඒ වගේ හොඳ බැක්ටීරියාවෙක් තමයි ඇසටොබැක්ට කියන බැක්ටීරියාව. ඊට අමතරව මේ රනිල කුලේ ශාකවල මූල ගැටිතිවල ජීවත් වෙනවා රයිසෝබියම් වගේ බැක්ටීරියාවෝ. ඉතින් මේගොල්ලන් මොකද කරන්නේ? අර 5% අතර තියෙන නයිට්‍රජන් වායුව නයිට්‍රේට් බවට පත් කරලා ශාකවලට උරා ගන්න පුළුවන් තත්වයට පත් කරලා දෙනවා.
ඉතින් කොහොම හරි කමන්නෑ මේ නයිට්‍රජන් වායුව මේ වායුගෝලීය නයිට්‍රජන් වායුව නයිට්‍රේට් අයන බවට පත් කරලා දෙනවා පුතේ බැක්ටීරියාවන් විසින්. ඉතින් මෙන්න මේක අපි හඳුන්වනවා නයිට්‍රජන් තිරකිරීම වශයෙන්. මීළඟට අපි සාකච්ඡා කරමු විශාලතම අධිරාජධානිය වන යුකැරියා අධිරාජධානිය සම්බන්ධව. ඉතින් අපිට ආකියා අධිරාජධානිය ඒ වගේම බැක්ටීරියා අධිරාජධානිය ගැන විශේෂ දේවල් ගොඩක් කතා කරන්න නැහැ. හැබැයි යුකැරියා අධිරාජධානිය ගැන අපි විශාල ප්‍රමාණයක් විශාල කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කරනවා. දැන් ඔන්න යුකැරියා අධිරාජධානියේ ලක්ෂණ සලකා බලනකොට ප්‍රධාන ලක්ෂණේ තමයි අර ප්‍රාග්නියෂ්ටික බවින් මිදිලා ශූන්‍යෂ්ටික තත්වයට මේ අධිරාජධානියේ ඉන්න ජීවීන් පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ න්‍යෂ්ටිය න්‍යෂ්ටික පටලයකින් ආවරණය වෙලා තියෙනවා. ඒකේ අදහස මේගොල්ලන්ට සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් පවතිනවා කියන එක. ඉතින් මේ යුකැරියා අධිරාජධානියේ ඉන්න ජීවීනුත් විවිධ පරිසර තත්ත්ව යටතේ ජීවත් වීමේ හැකියාවක් දක්වනවා. බැක්ටීරියාවන් ප්‍රතිජීවක මගින් විනාශ කරන්න පුළුවන් වුණාට යුකැරියා අධිරාජධානියේ ඉන්න කිසිදු ජීවියෙක් ප්‍රතිජීවක මගින් විනාශ කරන්න බෑ. මෙන්න මේකත් ඔයා හොඳින් මතක තියාගන්න ඕන කාරණයක් වෙනවා. දැන් මේ යුකැරියා අධිරාජධානිය අපි රාජධානි හතරකට වර්ග කරනවා. දැන් මොනවාද මේ රාජධානි හතර? පළවෙනි එක තමයි ප්‍රොටිස්ටා රාජධානිය, දෙවෙනි එක තමයි ෆන්ගයි රාජධානිය, තුන්වෙනි එක තමයි ප්ලාන්ටේ රාජධානිය, හතරවෙනි එක තමයි ඇනිමාලියා රාජධානිය. එහෙනම් තේරුම් ගන්නවා යුකැරියා අධිරාජධානිය රාජධානි හතරකට වර්ග කරනවා. එහෙනම් අපි මුලින්ම සාකච්ඡා කරමු ප්‍රොටිස්ටා රාජධානිය සම්බන්ධව. ඉතින් මේ ප්‍රොටිස්ටා රාජධානියට අයිති ජීවීනුත් ශූන්‍යෂ්ටික වෙනවා. ඉතින් ඒක අපි යුකැරියා අධිරාජධානිය ශූන්‍යෂ්ටික වෙනවා නම් ප්‍රොටිස්ටා රාජධානිය අනිවාර්යයෙන්ම ශූන්‍යෂ්ටික වෙනවා. ඊළඟ කතන්දරේ තමයි මේගොල්ලන් ඒකසෛලික හෝ විශේෂණීය වූ පටක නොමැති බහුසෛලික ජීවීන් වෙනවා. මේකේ හරි වැදගත් කාරණයක් තියෙනවා, විශේෂණීය වූ පටක නොමැති බහුසෛලික ජීවීන් වෙනවා කියන එක. දැන් මේකේ අදහස තමයි ප්‍රොටිස්ටා රාජධානියට බහුසෛලික ජීවීන් අයිති වෙනවා. මේ බහුසෛලිකයන්ගේ පටක නැහැ කියන එක තමයි ඔයා තේරුම් ගන්න ඕන. පටකයක් කියලා කියන්නේ සෛල විශාල ප්‍රමාණයක් එකට එකතු වෙලා හැදිලා ඒ සෛල ටික එහෙම නැත්නම් ඒ කොටස යම් විශේෂ කාර්යයකට විශේෂණය වෙලා ඉන්නවා. ඉතින් මේ ප්‍රොටිස්ටා රාජධානියට අයිති ජීවීන්ගේ සෛල විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ සෛල අර පටක විදිහට විශේෂණය වෙලා නැහැ කියන එක ඔයා මතක තියාගන්න ඕන. ඉතින් ප්‍රොටිස්ටා රාජධානියේ ඉන්න සමහර ජීවීන් ස්වයංපෝෂීන් වෙනකොට සමහර ජීවීන් විෂමපෝෂීන් වෙනවා. මේ ප්‍රොටිස්ටා රාජධානියට ජීවී කාණ්ඩ දෙකක් අයිති වෙනවා. එකක් තමයි ඇල්ගි, අනිත් එක තමයි ප්‍රොටෝසෝවා. දැන් අපි සාකච්ඡා කරමු ප්‍රොටිස්ටාවන්ගේ ප්‍රයෝජන මොනවාද කියලා. දැන් මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වා මේ ප්‍රොටිස්ටා රාජධානියට ජීවී කාණ්ඩ දෙකක් අයිති වෙනවා කියලා. එකක් තමයි ඇල්ගි, අනිත් එක තමයි ප්‍රොටෝසෝවා. ඉතින් මේ ඇල්ගි කියන ජීවී කාණ්ඩය ස්වයංපෝෂීන් වෙනවා. මෙන්න ඒගොල්ලන්ගෙන් එන පළවෙනි ප්‍රයෝජනය මේ ජලජ පරිසරවල ආහාර දාමවල ප්‍රාථමික නිෂ්පාදකයන් විදිහට ක්‍රියාත්මක වෙන්නේ ඇල්ගාවන්. විශේෂයෙන් සාගරයේ ජලය මත ශුද්‍ර ඇල්ගාවන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඉතින් මේගොල්ලන් ඒ පරිසරය තුල ප්‍රාථමික නිෂ්පාදකයන් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රයෝජනයේ විදිහට අපිට කියන්න පුළුවන් මේ ලයිකන සාධනයක. ලයිකනයක රූපසටහනක් තමයි මේ ඔයාට පේන්නේ. ඔය ජලය එහෙම නැත්නම් තෙතමනය බහුල ප්‍රදේශවල එහෙම නැත්නම් ශාක මත ඒ වගේම පාෂාණ මත මෙන්න මේ විදිහට ලයිකන කියන සහජීවී සංගමය නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේක ජීවීන් දෙදෙනෙක් එකතු වෙලා හදාගත්ත සංගමයක්. කවුද මේ සංගමයේ ඉන්න ජීවීන් දෙන්නා? එක්කෙනෙක් තමයි දිලීර, අනිත් එක්කෙනා තමයි ඇල්ගි. ඉතින් මේ දෙන්නා මේ සංගමය තුල සහයෝගයෙන් ජීවත් වෙනවා. ඉතින් දිලීරේ විසින් ඇල්ගාවට සංගමය තුල ඉන්න තැනක් ලබා දෙනවා. ඇල්ගාව විසින් දිලීරේට ආහාර නිෂ්පාදනය කරලා දෙනවා. ඉතින් තේරුම් ගන්න ඔයා මේක සහජීවී සංගමයක්. ඉතින් ප්‍රොටිස්ටාවන්ට අයිතිවන ඇල්ගාවෙක් මේ සහජීවී සංගමය හදන්න දායක වන නිසා මේක අපිට කියන්න පුළුවන් ප්‍රොටිස්ටාවන්ගේ ප්‍රයෝජනයක් කියලා. මීළඟ ප්‍රයෝජනය තමයි මේ බැක්ටීරියා රෝපණයට ගන්නා මාධ්‍ය සාධන ඉගාර නිෂ්පාදනයට ප්‍රොටිස්ටාවන් ප්‍රයෝජනයට ගන්නවා.
ඇත්තටම මෙතන්දි ප්‍රෝජනයට ගන්නේ මුහුදු ඇල්ගාව. එතුකට මේ ඇල්ගා විශේෂ යොදාගෙන මේ බැක්ටීරියාවන් රෝපණය කරන්න, ඒ කියන්නේ මේ බැක්ටීරියාවන් වගා කරන්න යොදාගන්නා මාධ්‍යයක් වන එගාර නිෂ්පාදනය කරනවා. ඉතින් මේක කුඩක් විදිහට තමයි අපිට දක්නට ලැබෙන්නේ. මේකට අපි උණු වතුර දාලා දිය කරලා ජෙලි එකක් වගේ එකක් හදාගන්නවා. මෙන්න මේ ජෙලි එක අවර්ණ තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් මේක අපි පෙට්‍රි දීසි තුලට දාලා මේ මත බැක්ටීරියා රෝපණය වෙන්න ඉඩ හරිනවා. එහෙනම් ඔයා තේරුම් ගන්න මේ ප්‍රොටිස්ටාවන්ගෙන් තියෙන තවත් ප්‍රයෝජනයක් තමයි එගාර නිෂ්පාදනයට මේගොල්ලන් දායක කරගන්නවා කියන එක. ඊළඟට මෙන්න තවත් ප්‍රයෝජනයක්. දැන් ඔයයි මායි ආස අයිස්ක්‍රීම් නිෂ්පාදනයට යොදා ගන්නවා එක්තරා අම්ලයක්. ඒ අම්ලය තමයි ඇල්ජිනික් අම්ලය. ඉතින් මේ ඇල්ජිනික් අම්ලය සාදා ගැනීම සඳහා ඇල්ගාව යොදා ගන්නවා කියන එක ඔයා මතක තියා ගන්න ඕන. ඊළඟට මේ ප්‍රොටිස්ටා කාණ්ඩයට අයිති, එහෙම නැත්නම් ප්‍රොටිස්ටා රාජධානියට අයිති ජීවි කාණ්ඩයක්නේ ප්‍රොටෝසෝවාවන්. දැන් ප්‍රොටෝසෝවාවන් කරන්නේ ලෙඩ හදන එක. දැන් මෙන්න ප්‍රොටෝසෝවාවන් විසින් හදන ලෙඩ තුනක්. එකක් තමයි ඇමීබා අතිසාරය, අනිත් එක තමයි මැලේරියාව, අනිත් එක තමයි නිද්‍රා උණ. එහෙනම් තේරුම් ගන්න ප්‍රොටිස්ටා රාජධානියේ ප්‍රොටෝසෝවාවන් විෂම පෝෂීන් වෙනවා, ඒ වගේම ඔවුන් අපිට රෝග හදනවා කියන එක. ඊළඟ අපි සාකච්ඡා කරමු ෆන්ගයි රාජධානිය සම්බන්ධව. ඉතින් මේක අපිට සිංහලෙන් කියන්න පුළුවන් දිලීර රාජධානිය කියලා. දැන් මේ දිලීර රාජධානියේ බොහෝමයක් ජීවීන් අන්වීක්ෂීය වෙනවා. හැබැයි ඇතැම් විශේෂවල ප්‍රජනක ව්‍යුහ අපිට පියවි ඇසින් බලා ගන්නත් පුළුවන් මේ රාජධානිය තුල. දැන් උදාහරණයක් විදියට හතු දිලීරයක ප්‍රජනක ව්‍යුහයක්. ඒක අපිට පියවි ඇසින් දැක්ගැනීමේ හැකියාව තියෙනවා. දිලීර ඒකසෛලික වෙන්න පුළුවන්. ඒ වගේම දිලීර බහුසෛලික වෙන්නත් පුළුවන්. හැබැයි මේ බහුසෛලික අවස්ථාවේදී දිලීරයේ පවතින්නේ දිලීර ජාලයක් විදියට. එහෙම නැත්නම් අපි කියනවා මයිසීලියම් එකක් කියලා. දැන් ඔයාලට මේ රූප සටහනෙනුත් පේනවා මේ දිලීර ජාලය. හරියට නිකන් නූල් බෝලයක් එහාට මෙහාට එකතු වෙලා හැදිච්ච ජාලයක් වගේ තමයි මේ දිලීර ජාලය පවතින්නේ. ඒ වගේම ඔයා තේරුම් ගන්න මේ දිලීර ජාලය තුල සෛල ගොඩක් තිබ්බට පටක විභේදනයක් නැහැ කියන එක. ඒ කියන්නේ පුතේ මේගොල්ලන් පටක බවට පත් වෙලා නැහැ. ඒ කියන්නේ පුතේ මේගොල්ලන්ගේ මේ සෛල ගොඩක් තිබ්බට පටක වශයෙන් විශේෂණය වෙලා නැහැ කියන එක ඔයා විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන. ඉතින් මේ දිලීර රාජධානියට අයිති සියලුම ජීවීන් විෂම පෝෂීන් වෙනවා. ඉතින් මේගොල්ලන් කාබනික ද්‍රව්‍ය වියෝජනය සඳහා විශේෂ දායකත්වයක් ලබා දෙනවා. දැන් ඒකේ අදහස මේ ශාකයක් හරි සතෙක් හරි මැරුණට පස්සේ ඒ මත ක්‍රියාත්මක වෙලා ඒගොල්ලන්ගේ තියෙන සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කරලා දෙනවා මෙන්න මේ ෆන්ගයි රාජධානියට අයිති ජීවීන් විසින්. ඉතින් අපි මේක සරලව හඳුන්වනවා දිරාපත් කරනවා කියලා. දැන් අපි බලමු දිලීරවල ප්‍රයෝජන මොනවාද කියලා. ඉතින් මේ සමහර දිලීර අපිට ප්‍රෝටීන් පරිපූරක ආහාරයක් විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක අපි ලබා ගන්නවා අපි කෑමට ගන්නා හතු, එහෙම නැත්නම් බිම් මල් වලින්. මෙහිදී ප්‍රෝටීන් පරිපූරකයි කියන එකේ අදහස තමයි මේ ප්‍රෝටීන් විශාල ප්‍රමාණයක් මේ දිලීර තුල අන්තර්ගත වෙනවා කියන එක. දැන් මේ දිලීරවල තියෙන තවත් ප්‍රයෝජනයක් තමයි මේ පාන් මද්යසාර වගේ දේවල් පැසීමේ ක්‍රියාවලියට මේගොල්ලන් අපි යොදා ගන්නවා. මෙහිදී විශේෂයෙන්ම අපි යොදාගන්නේ ඒකසෛලික දිලීරයක් වන ඊස්ට්. ඉතින් මෙයාගේ විද්‍යාත්මක නාමය තමයි සැකරොමයිසිස්. ඉතින් මෙන්න මේ සැකරොමයිසිස් එහෙම නැත්නම් ඊස්ට් යොදාගෙන අපිට පාන් පිටිපිපීම, එහෙම නැත්නම් මද්යසාර පැසවීම වගේ දේවල් සිද්ධ කරගන්න පුළුවන්. ඔයා දන්නවා ලෝකේ පළවෙනි ප්‍රතිජීවකය තමයි පෙනිසිලින්. ඉතින් මේ පෙනිසිලින් නිෂ්පාදනය කරගන්නේ දිලීරයක් වන පෙනිසිලියම් නොටේටම් කියන දිලීරේ යොදාගෙන. එහෙනම් තේරුම් ගන්න ඔයා මේ ප්‍රතිජීවක වගේ ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා දිලීර. මේ දිලීර මගින් අපිට රෝග හදනවා, ඒ වගේම ශාකවලටත් මේගොල්ලන් රෝග හදනවා. ඉතින් දිලීර මගින් මිනිසාට ඇති කරන සුලභ රෝගයක් තමයි මේ අලුහම් සෑදීම. ඒ වගේම දිලීර මගින් ශාකවලට ඇති කරන රෝගයක් තමයි මේ අංගමාර රෝගය. ඉතින් අර්තාපල් තක්කාලි වගේ ශාකවලට මේ අංගමාර රෝගය සාදනවා දිලීර මගින්. මීළඟට අපි සාකච්ඡා කරමු ප්ලාන්ටේ රාජධානිය හෙවත් ශාක රාජධානිය සම්බන්ධව.
එහෙනම් මෙන්න තියෙනවා ශාක රාජධානියේ තියෙන ශාක ටික වර්ගීකරණය කරලා. ඉතින් ඔයා මේ වර්ගීකරණය වඩා හොඳින් අවබෝධ කරගන්න ඕන. මුලින්ම අපි ශාක වර්ගීකරණය කරනවා සපුෂ්ප ශාක හා අපුෂ්ප ශාක විදිහට. ඉතින් ඔයා දන්නවා සපුෂ්ප ශාක කියලා කියන්නේ මල් පිපෙන ශාකවලට, අපුෂ්ප ශාක කියලා කියන්නේ මල් නොපිපෙන ශාකවලට. ඉතින් මේ සපුෂ්ප ශාකවලට අපි තවත් නමක් දානවා ආවෘතක බීජක කියලා. ඒකේ අදහස් තමයි මේ සපුෂ්ප ශාකවල හටගන්නා බීජ ඵලයකින් ආවරණය වෙලා තියෙනවා කියන එක. එහෙනම් තේරුම් ගන්න ඔයා සපුෂ්ප ශාක, එහෙම නැත්නම් මල් පිපෙන ශාක අපි හඳුන්වනවා ආවෘතක බීජක ශාක විදිහට. ඒකේ අදහස තමයි බීජ ඵලයකින් ආවරණය වෙලා තියෙනවා කියන එක. ඒ වගේම මේ සපුෂ්ප ශාක අපිට වර්ගීකරණය කරන්න පුළුවන් ඒක බීජපත්‍රී ශාක සහ ද්විබීජපත්‍රී ශාක වශයෙන්. ඒ ගැන අපි ඉදිරියට සාකච්ඡා කරමු. ඊළඟට මේ අපුෂ්ප ශාක, එහෙම නැත්නම් මල් නොපිපෙන ශාක අපිට වර්ගීකරණය කරන්න පුළුවන් බීජ හටගන්නා ශාක සහ බීජ හට නොගන්නා ශාක වශයෙන්. එතකොට බීජ හටගන්නා ශාක, ඒ කියන්නේ අපුෂ්ප ශාකවල බීජ හටගන්නා ශාකවලට අපි කියනවා විවෘත බීජක ශාක කියලා. ඒකේ අදහස තමයි මේ අපුෂ්ප ශාකවල බීජ හටගන්නවා, හැබැයි මේ බීජ ඵලයකින් ආවරණය වෙලා නෑ කියන එක. ඊට අමතරව අපුෂ්ප ශාකවල තියෙනවා බීජ හට නොගන්නා ශාක විශේෂ ගණනාවක්ම. ඒකේ අදහස තමයි ඒගොල්ලන් බීජ හදන්නේ, ඒගොල්ලන් හදන්නේ බීජාන්. ඒ කියන්නේ තමන්ගේ පරම්පරාවක් ඉදිරියට නිර්මාණය කිරීම සඳහා ඒගොල්ලන් බීජ වෙනුවට බීජාණු කියන ඒකක නිෂ්පාදනය කරනවා. එහෙනම් මෙන්න මේ විදිහට පුළුවන් අපිට ශාක රාජධානිය වර්ගීකරණය කරන්න. දැන් මම ඔයාට කිව්වා මේ සපුෂ්ප ශාක වර්ගීකරණය කරන්න පුළුවන් ඒක බීජපත්‍රී ශාක සහ ද්විබීජපත්‍රී ශාක වශයෙන් කියලා. ඉතින් දැන් අපි බලමු මේ ඒක බීජපත්‍රී ශාක සහ ද්විබීජපත්‍රී ශාකවල තියෙන වෙනස්කම් මොනවාද කියලා. ඉතින් පළවෙනි එක තමයි මේ ඒක බීජපත්‍රී ශාකවල බීජේ පියලි තියෙන්නේ එකයි. ඒකේ අදහස තමයි බීජයේ එක් බීජපත්‍රයක් පමණක් හටගන්නවා කියන එක. ඉතින් ද්විබීජපත්‍රී ශාකවල බීජේ බීජ පියලි දෙකක් තියෙනවා. ඒකේ අදහස බීජේ බීජ පත්‍ර දෙකක් තියෙනවා කියන එක. දැන් හොඳම උදාහරණය තමයි මේ බොංචි ඇටයක් ගැන ඔයා හිතන්න. බොංචි ඇටේ පියලි දෙකක් තියෙනවා. එහෙනම් ඒක වර්ගීකරණය කරන්නේ ද්විබීජපත්‍රී ශාක යටතේ. ඊළඟ එක තමයි මේ ඒක බීජපත්‍රී ශාකවල කඳ අතු බෙදෙන්නේ නැහැ. හැබැයි ද්විබීජපත්‍රී ශාකවල කඳ අතු බෙදෙනවා. එහෙනම් අතු බෙදිලා තියෙනවා නම් ඒක ද්විබීජපත්‍රී වෙනවා. අතු බෙදිලා නැත්නම් ඒක ඒක බීජපත්‍රී වෙනවා. තවත් වැදගත් වෙනස්කමක් තමයි ඒක බීජපත්‍රී ශාකවලට මුදුන් මුලක් නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ තන්තු මූල පද්ධතියක් විතරයි. හැබැයි ද්විබීජපත්‍රී ශාකවලට මුදුන් මුලක් පවතිනවා. ඒ වගේම මේ මුදුන් වලින් හටගන්නා පාර්ශ්වික මූල පද්ධතියකුත් පවතිනවා. ඊළඟ වෙනස්කම දක්නට ලැබෙන්නේ පත්‍ර තුල. පත්‍ර තුල සමාන්තර නාරටි වින්‍යාසයක් දරනවා ඒක බීජපත්‍රී ශාකවල. ඒ වගේම ද්විබීජපත්‍රී ශාකවල පත්‍ර ජාලාභ නාරටි වින්‍යාසයක් තමයි දරන්නේ. ඊළඟට අපි පුෂ්ප තුල දක්නට ලැබෙන වෙනස්කම් සලකා බලමු. ඒක බීජපත්‍රී ශාකවල ත්‍රියංකී පුෂ්ප තමයි දරන්නේ. ඒකේ අදහස තමයි මේ ඒක බීජපත්‍රී ශාකවල හටගන්නා පුෂ්ප පුෂ්පවල මල් පෙති තුනක්, එහෙම නැත්නම් තුනේ ගුණාකාර විදිහට තමයි දක්නට ලැබෙන්නේ. ඒ වගේම ද්විබීජපත්‍රී ශාකවල තියෙන්නේ චතුරංක හෝ පංචාංග පුෂ්ප. ඒකේ අදහස තමයි ද්විබීජපත්‍රී ශාකවල මල් පෙති හතරක් තියෙනවා, එහෙම නැත්නම් 8ක් 12ක් 16ක් ඒ විදිහට චතුරංක විදිහට, එහෙම නැත්නම් හතරේ ගුණාකාර විදිහට යන්න පුළුවන්. ඊට අමතරව පහක් තියෙන්න පුළුවන් මල් පෙති, එහෙම නැත්නම් පහේ ගුණාකාර විදිහට මල් පෙති පවතින්න පුළුවන්. ඒ කියන්නේ 5 10 15 20 වගේ මල් පෙති පවතින්න පුළුවන්. එහෙනම් තේරුම් ගන්න ඔයා ත්‍රියංකී පුෂ්ප දරන්නේ ඒක බීජපත්‍රී ශාක, චතුරංක හෝ පංචාංග පුෂ්ප දරන්නේ ද්විබීජපත්‍රී ශාක. මේ ඒක බීජපත්‍රී ශාකවල ද්විතීක වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේකේ අදහස පොල් ගහක් කපලා දැම්මට පස්සේ අර කපපු කොටසෙන්, එහෙම නැත්නම් අර පාදස්ත කොටසෙන් දලුලන් නැහෙනි, එහෙම නැත්නම් දලුෙන්නේ නැහෙනි. පුවක් ගහක් කිතුල් ගහක් කැපුවට පස්සේ දලු දාන්නේ නැහැ. එහෙනම් අන්න ද්විතීක වර්ධනයක් නැහැ. හැබැයි කොස් ගහක් දෙල් ගහක් කැපුවට පස්සේ
අන්න දළු දානවා. එහෙම නැත්නම් ද්විතීක වර්ධනයක් තියෙනවා. එහෙනම් ඔයා තේරුම් ගන්න ද්විබීජ පත්‍රී ශාකවල නැවත වර්ධනයක්. එහෙම නැත්නම් ද්විතීක වර්ධනයක් සිද්ධ වෙනවා. හැබැයි ඒක බීජ පත්‍රී ශාකවල නැවත වර්ධනයක්. එහෙම නැත්නම් ද්විතීක වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ඔයා නිරීක්ෂණය කරලා බලන්න මේ ඒක බීජපත්‍රී ශාකවල කඳ සෑම තැනකම සමාන ඝනකමකින් තමයි යුක්ත වෙන්නේ. ඒ කියන්නේ මේ කඳේ මහත ඒකාකාර වෙනවා ඒක බීජපත්‍රී ශාකවල. හැබැයි ද්විබීජපත්‍රී ශාකයක් දිහා අපි බැලුවොත් මේ ද්විබීජපත්‍රී ශාක කඳේ මුල් ප්‍රදේශය එහෙම නැත්නම් කඳේ පාදස්තය මහත් වෙනකොට කඳේ අග කොටස එහෙම නැත්නම් කඳේ ඉහළ කොටස ක්‍රමයෙන් සිහින් වෙනවා. ඒකේ අදහස ඒකාකාර ඝනකමක් නැහැ කඳේ ද්විබීජපත්‍රී ශාකවල. හැබැයි ඒකාකාර ඝනකමක් තියෙනවා කඳේ ඒක බීජපත්‍රී ශාකවල. ඊළඟට ඔයාට මතක ඇති මේ මල් පිපෙන්නේ නැති අපුෂ්ප ශාක යටතේ අපි වර්ගීකරණයක් කරා බීජ හටගන්නා අපුෂ්ප ශාක හා බීජ හට නොගන්නා අපුෂ්ප ශාක වශයෙන්. ඉතින් ඔයා දැනගන්න මේ බීජ හටගන්නා අපුෂ්ප ශාක දෙකක් තියෙනවා. එකක් තමයි මඩු අනිත් එක තමයි පයිනස්. දැන් මේ දෙන්නගේ තියෙන විශේෂත්වය තමයි මේ බීජ නිරාවරණය වෙලා තියෙනවා බාහිර පරිසරයට. ඒකේ අදහස මේ බීජ ඵලයකින් ආවරණය වෙලා නැහැ. එහෙනම් තේරුම් ගන්න මෙතන තියෙන්නේ පයිනස් මලක්වත් මඩු ඵලයක්වත් පයිනස් ඵලයක්වත් නෙවෙයි. මෙතන තියෙන්නේ බාහිර පරිසරයට නිරාවරණය වෙච්ච බීජ. ඊළඟට අපි සාකච්ඡා කරමු මල් හටගන්නෙත් නැති බීජ හටගන්නෙත් නැති අපුෂ්ප ශාක කීපයක් සම්බන්ධව. දැන් ඔයා මතක තියාගන්න ඕන මේවට උදාහරණ විතරයි. මෙන්න තියෙනවා උදාහරණ. මාකැන්ටියා, පෝගනාටම්, සෙලජිනෙල්ලා, නෙප්‍රොලෙපිස්, සල්වීනියා, ඇක්‍රොස්ටිකම්, ඩයිනාරියා. ඒතුරු මේ ඩයිනාරියා කියලා කියන්නේ බේදුරු වලට කියන එකත් ඔයා මතක තියාගන්න ඕන. දැන් මේ තියෙන්නේ පෝගනාටම් කියන බීජ හට නොගන්නා අපුෂ්ප ශාක විශේෂය. අපි සාමාන්‍ය විවාහාරයේ මේගොල්ලන්ව හඳුන්වන්නේ පාසි ලෙස. එතකොට ඔයාට පේනවා මේ පාසි වල එහෙම නැත්නම් මේ පෝගනාටම් වල ඉහළ තියෙනවා බීජාණු දාණි. ඔන්න ඔය බීජාණු දාණි තුල පවතිනවා පුතේ බීජාණු. ඔන්න ඔය බීජාණු වලින් තමයි මේගොල්ලන්ගේ ව්‍යාප්තිය එහෙම නැත්නම් මේගොල්ලන්ගේ ප්‍රජනනය සිද්ධ කරගන්නේ.